विस्तर करना अभ्यास बलावृत्ति ඒක තියෙනවා ඔය 113 14 කියන පාඩමේ මේ නාම පද නැත්නම් නවුන්ස් පිළිබඳව තමයි විස්තර වෙන්නේ. එතකොට මේ නවුන්ස් පිළිබඳව විස්තර වෙද්දී එක කොටසක් තියෙනවා කොමන් නවුන්ස් කියන. අපි සාමාන්‍යයෙන් ගන්නවා කොමන් කියන්නේ පොදුයි කියන එක පොදුයි. එතකොට කොමන් නවුන්ස් කියන්නේ පොදු නාම. හරි. එතකොට මේ වලගේ මේ අච්චුපතේ පුතේ තියෙන ඇත්තම කිව්වොත් මේක කෙටියෙන් විස්තර කරලා තියෙන්නේ. නමුත් මම ඔයාලට සිංහලෙන් පැහැදිලි කරන්න මොකද්ද පොදු නාමයක් කියන්නේ කියලා. කැඩියම කිව්වොත් අපි කොමන් නවුන් එක නැත්නම් පොදු නාමයක් කියනවා පොදුවේ පුද්ගලයන් හෝ දේවල් හෝ සතුන් පොදුවේ පුද්ගලයන් හෝ දේවල් හෝ සතුන් සමූහයක් හඳුන්වන වචන පුද්ගලයන් වෙන්න පුළුවන් දේවල් වෙන්න පුළුවන් සතුන් වෙන්න පුළුවන් පොදුවේ ඒ සමූහයක් හඳුන්වන්න පුළුවන් නම් තනි වචනයකින් සමූහයක් හඳුන්වන්න පුළුවන් නම් තනි වචනයකින් අන්න ඒකට අපි කියනවා කොමන් නවුන් නැත්නම් පොදු නාමයක් උදාහරණයක් මම කියනවා බලන්න උදාහරණයක් ගත්තොත් ඔයාලා දන්නවා අපි කනජාල කීපයක් තියෙනවා පළවෙනි එක හොපර්ස් හොපර්ස් කියන්නේ ආප්පු ඊළඟ තමයි බ්‍රෙඩ්ස් බ්‍රෙඩ්ස් කියන්නේ පාන් ඊළඟ තමයි නූල්ස් නූල්ස් කියන්නේ තන නූල්ස් ඊළඟ ඇපල්ස් ඇපල් ඊළඟට රොටි රොටි කියන්නේ රොටි නේද එතකොට දැන් ඔයාලට පේනවද මේ කෑම වර්ග කීයක් තියෙනවද කෑම වර්ග පහක් තියෙනවා මේ පහ එක වර්ගයක්ද මේ පහ එකම කෑම జాතියක්ද නැහැ මේ පහ ජාති පහක් මේ පහ කියන්නේ ජාති පහක් කියන්නේ බ්‍රෙඩ් කියන්නේ නූල්ස් නෙමෙයි නූල්ස් කියන්නේ ඇපල්ස් නෙමෙයි ඇපල්ස් කියන්නේ රොටි නෙමෙයි රොටි කියන්නේ ඔපස් නැමේ ආපනේ නේ එතකොට ඔයාලට පේනවා එකිනෙකට වෙනස් මේ පහ හැබැයි මේ පහටම අපිට දෙන්න බයිද පොදු නම දෙන්න පුළුවන් මොකක්ද කියනවා මේ පහම අපිට හඳුන්වන්න පුළුවන් අපි කියනවා ෆුඩ් කියලා ෆුඩ් කියන්නේ ආහාර එතකොට බ්‍රෙඩ් කියන්නේ ආහාරයක් නූල්ස් කියන්නේ ආහාරයක් ඊළඟට ඇපල් කියන්නේ ආහාරයක් රොටි ආහාරයක් ඔපස් කියන්නේ ආහාරයක් එතකොට ඔයාලට පේනවා මේක ජාති පහක් වුණාට මේ පහටම තියෙන පොදු නම මොකක්ද ෆුඩ් නැත්නම් ආහාර අපි ලිස්ට් එකක් දාන්න අවශ්‍ය නැහැ ෆුඩ්ස් කියලා ෆුඩ් කියන එකේ ආහාරය ආහාර කියන දෙකම අර්ථ තියෙනවා ඒ නිසා අපි ෆුඩ් කියන එක ආහාර වලට උඩට පේනවාදී මේ අපි තව මේකට ඕන අපිට ලියන්න පුළුවන් ඒත් අපිට ඕන ලියන්න පුළුවන් ස්ට්‍රිං හොපර්ස් හරි ඊළඟට ඕන ලියන්න පුළුවන් බන්ස් බනිස් ඊළඟට වඩේ ඕනක ලියන්න පුළුවන් හැබැයි ඔක්කොම ගත්තම මේකට පොදු නමක් තියෙනවා මොකද්ද ෆුඩ් අපි කියන ආහාර ඔය විදිහට ඔයාලට පුළුවන් දැන් මම ගත්ත යම්සි දෙයක් නම් එහෙනම් ෆුඩ් කියන්නේ යම්සි දෙයක් නේ එතකොට දේවල් සමූහයක් මේ තියෙන දේවල් සමූහයක් කියලා මම කියනවා මේ දේවල් හෝ සතුන් සමූහයක් නේ එතකොට දේවල් සමූහයක් මෙතන තියෙනවා මේක සමූහය. ඒ සමූහයටම කියන පොදු නම මොකක්ද පොදු නම නම ෆුඩ් කියන එක. දැන් ඔයාලට ඕන නම් මේ විදිහට පුළුවන් මෙතන මෙන්න මේව ගන්න. මෙතන ගන්නවා අපි ගන්නවා ගයන්, කමල්, නිමල් ඊළඟට අසංක ඊළඟ ගන්නවා පැතුම්. ඔය විදිහට අපි නම් ගොඩක් ලියන් 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 ගිහලා ඒ ඔක්කොම ටික එකක් නෙමෙයි ඒවා වෙනස් නෙමෙයි පැතුම් කියන්නේ ගයන් නෙමෙයි ගයන් කියන්නේ නිමල් නෙමෙයි නිමල් කියන්නේ කවල් නෙමෙයි එකිනෙකිනා වෙනස් හැබැයි ඒ ඔක්කොම අපිට දෙන්න පුළුවන් පොදු නම අර ෆුඩ් කියලා දුන්නා වගේ ඔක්කොම දෙනා පොදු නම මොකද්ද ඒ ඔක්කොම පීපල් නැත්නම් පර්සන්ස් මිනිස්සු පුද්ගලයන් නේද ගයන් කියන්නේ පුද්ගලයෙක් කමල් කියන්නේ පුද්ගලයෙක් ඊළඟට අසංග කියන්නේ පුද්ගලයෙක් හරි ඔය විදිහට පැතුම් කියන්නේ පුද්ගලයෙක් ඒතකොට ඔක්කොම දෙන්න පුළුවන් පොදු නම මොකද්ද අපිට පර්සන් පුද්ගලෙ එනම් ඔය විදිහට ඒකට පුද්ගලයන් පුද්ගලින් තමයි මම අඳුන සතුන් ගන්න පුළුවන් cat dog rabbit parrot deer ඔය ඔක්කොම සමානයිද නැහැ ඔක්කොම සමාන නැහැ cat කියන්නේ dog නෙමෙයි dog කියන්නේ parrot නෙමෙයි ඒක වෙනස් හැබැයි ඔය පහටම දෙන්න පුළුවන් තනි නම මොකද්ද මෙතන food දුන්නා වගේ මොකද්ද ඊට පස්සේ අපිට person දුන්නා වගේ මෙතන දෙන්න පුළුවන් පොදු නමයි මොකද්ද animal සතුන් එනවා මාකට මම ඉතන පැහැදිලි යති අපිට පුළුවන් නම් නාම පද රාශියකට පොදුවේ හඳුන්වන තනි නමක් දෙන්න අන්න ඒකට කියනවා අපි පොදු නාමයක් නැත්නම් කොමන් නවුන් එක. එහෙනම් කොමන් නවුන් එකක් හම පොදු නාමයක් කියන්නේ මොකද්ද?
දේවල් හරි සතුන් හරි පුද්ගලයන් හරි සමූහයක් නියෝජනය වෙන්න තනි නමක් දෙනවා තනි නමක් දෙන්න පුළුවන් තනි නමක් දෙන්න පුළුවන් නම් ඒක කොමන් නවුන් එක පොදු නමයක් එහෙනම් මම කොමන් නවුන් කියලා ඉතලක් ගාලිය දිනවා එහෙනම් කුඩ් කියන එක කොමන් නවුන් කියන ලිස්ට් එකට අයත් එකක් හරි එහෙනම් මම හිතන්නේ පැහැදිලි ඇති කොමන් නවුන් එකක් කියන්නේ පොදුවේ අපිට පුද්ගලයෙක් හරි දේවල් හරි සතුන් හරි එකක් නෙමෙයි සමූහයක් එකතු කරලා ඒ ඔක්කොරම දෙන්න පුළුවන් නම් තනි තනි වචනයක් අපි පොදුවේ නාම පද ගත්තාම තමයි මේ කොමන් නවුන්ස් විතර නෙමෙයි ඕනම නාම පදයක් ගත්තාම ඒක ඒකවචන වෙන්නත් පුළුවන් බහුවචන වෙන්නත් පුළුවන් ඒ වගේම අපි ඒකවචන බහුවචන නාම පදවල හඳුනා ගන්නවා දැන් ඔයාලට මෙතනම පේනවා අපිට ඕන නම් නේද බ්‍රෙඩ්ස් කියන බ්‍රෙඩ්ස් කියලා ඒකට බහුවචන ගන්න පුළුවන් නේ ඇපල් ඇපල්ස් කියලා පුළුවන් ඔය විදිහට මේ නාම පදවල පොදුවේ තියෙන ලක්ෂණයක් තමයි තව ලක්ෂණයක් මොකද්ද ඒකවචන බහුවචන ගන්න පුළුවන් එතකොට මේ පොදු නාම ගත්තාම අපිට ඕන නම් මාරිසලකව ඔබට ඕන නම් මේක ෆුඩ් ඒක වචනෙන් ආහාරය ෆුඩ්ස් කියලා බහුවචන ගන්න පුළුවන්. එතකොට මේ පොදු නාම මෙතන vehicle vehicles නේ person person මේ පොදු නාමය අපිට ඒක වචන බහුවචන කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි මම යනවා ඊළඟ කොටසට. ඊළඟ අපි ඉගෙන ගන්න ඕනේ මේ common nouns නැත්නම් පොදු නාම වල අපි ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි count nouns. නැත්නම් අපි කියනවා countable nouns කියලා. count nouns නැත්නම් countable nouns. countable කියන්නේ count කියන්නේ ගණන් කළ හැකි නාම පද. දෙවෙනි වර්ගය mass nouns නැත්නම් අපි කියන uncountable uncountable ඒ කියන්නේ ගණන් කළ නොහැකි නාම පද. ළමයි තව එකක් තියෙනවා ඔයාලා ලියා ගන්න පොතේ ලියද්දී මේ note එක ඔයාලා ලියා ගන්න මම මේ බෝඩ් එකේ දාලා තියෙනවා ඔයාලා ලියා ගන්න ලියාගෙන ඉවරලා තමයි අභ්‍යාසය කරන්න ඕනේ. මම මුලින්දම මේ video එකේ කරන හැම දෙයක්ම යා ඔයාගේ ඉංග්‍රීසි අච්චු පොතේ වැඩ කරන පොතේ ලියලා ඉවරලා තමයි මේ අභ්‍යාසය පිට වගේ 114 දින අභ්‍යාසය කරන්න ඕනේ. හරි මෙන්න ලියා ගන්න ඕනේ. එතකොට mass nouns කියන එක තව තේරුමක් තියෙනවා mass කියන්නේ ස්කන්ධ. එහෙනම් ඔයා මෙතන ලියා ගන්න මේක යටින් ලියා ගන්න ස්කන්ධ නාම කියලා දාලා යටින් අය වරක් දාලා uncountable කියලා දාලා ගණන් කරන එක නාම පද කියන්නේ. එහෙනම් mass nouns කියන්නේ uncountable nouns කියන්නේ දෙකම එකයි. mass nouns කියවම ස්කන්ධ නාම uncountable nouns කියවම ගණන් කරන එක නාම. එතකොට දෙකම එකයි. එහෙනම් common nouns කියන එක කොටස් දෙකකට වෙන් කරනවා. එකක් තමයි ගණන් කරන්න පුළුවන් ඒවා අනිත් එක ගණන් කරන්න බැරි ඒවා. ඔන්න හරියම සරලයි මේක. ගණන් කරන්න පුළුවන් විදිය නාම පදක් තියෙනවා. ගණන් කරන්න බැරි ඒවා නාම පදක් තියෙනවා. එතකොට අපිට තියෙන්නේ ගණන් කරන්න පුළුවන් ඒවා ටික දාගත්තා. countable noun නැත්නම් count noun එකට ගණන් කරන්න බැරි ගණන් කරන්න නොහැකි ඒවා. ඒ කියන්නේ ස්කන්ධ නාම කියනත් අපි කියනවා. ස්කන්ධ නාම කියන එක අපිට සාමාන්‍යයෙන් සිංහල පොඩ නුහුරු වචන කෙනසම එක ගණන් කරන්න නොහැකි නැත්නම් ඉතින් ගත්තාම වඩාත් පහසුයි. එතකොට ගණන් කරන්න නොහැකි නාම පද දෙක මේ පැත්තේ. හරි. එතකොට බලන්න මම මේ පැත්තේ උදාහරණ තුනක් දාලා දෙනවා. හරි. උදාහරණ තුනක් දාලා දෙනවා. මෙන්න බලන්න පළවෙනි tree. tree කියන්නේ ගස. එතකොට ගණන් කරන හැකි එකක් විදිහට තමයි මම මේ තුනම දාලා දෙන්නේ. දැන් බලන්න අපිට ගස් ගස් කියලා ට්‍රී ඊළඟට අගට S එකක් දාලා ට්‍රීස් කියලා ගන්න පුළුවන් බහුවචනෙක. මේ වරහන් ඉදලා S එකක් දාලා දින්න මේකට S එකක් දාලා බහුවචන ගන්න පුළුවන් කියන එක. එහෙනම් ට්‍රී ගස් ට්‍රීස් ගස්. ඒ වගේ තමයි මේක person පුද්ගලයා persons කියලා S එකක් දැම්මොත් පුද්ගලයින්. ඊළඟ vehicle වාහනය S එකක් දැම්මොත් vehicles කියලා වාහනය. එතකොට අපිට තව ඕනතරම් උදාහරණ ලියන්න පුළුවන්. නමුත් මම මේ ප්‍රධාන තුනක් ගත්ත පැහැදිලි කරන්න. එතකොට count nouns වල නැත්නම් ගණන් කළ හැකි නාම පද කියන්නේ අපිට අනිවාර්යෙන් ඒකවචනයි බහුවචනයි වෙන වෙනම ගන්න පුළුවන් ඒවා. ඒකවචනෙකුත් තියෙනවා බහුවචනෙකුත් තියෙනවා. හරි ඒකවචනෙකුත් තියෙනවා බහුවචනෙකුත් තියෙනවා. එතකොට ඒකවචනේ බහුවචනේ අපිට වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් නම් අපිට S එකක් හරි මොකක් හරි ක්‍රම වේදේ කරා ඒකවචන බහුවචන නිර්මාණය කරන්න පුළුවන් නම් අන්න ඒකට අපි කියනවා count nouns නැත්නම් countable nouns. ඊළඟට අනිත් පැත්ත තියෙනවා mass nouns නැත්නම් uncountable nouns. ඒ කියන්නේ ගණන් කරන්න බැරි නාම පද. ළමයි furniture කියන්නේ ගෘහ භාණ්ඩය. හරි අපි නමුත් අපි දැන් ඔයාලා ප්‍රශ්නයක් තියෙයි ගෘහ භාණ්ඩේ ගණන් කරන්න බැයිද? ගණන් කරන්න පුළුවන්. අපි සිංහලෙන් ගෘහ භාණ්ඩේ කියලා ඒකවචන බහුවචන කරනවා. මතක තියාගන්න ළමයි සිංහලෙන් අපි ගෘහ භාණ්ඩ කියලා කිව්වට ඉංග්‍රීසි භාෂාවෙන් නැත්නම් සුද්ධක නීතියක් තියෙනවා ගෘහ භාණ්ඩ කියලා අපි ෆර්නිචර් එකට S එකක් දාලා ෆර්නිචර්ස් කියලා දාන්නේ ෆර්නිචර් ෆර්නිචර්ස් කියලා දාන්නේ ඒකවචනෙන් ආවත් ගෘහ භාණ්ඩේ කියලා ෆර්නිචර්මයි ගන්න බහුවචනෙන් ආවත් ඒකමයි ගන්න ඇත්තම කිව්වොත් මේක ගණන් කරන්න පුළුවන් එකක් විදිහට සිංහලේ දරුණාට ඉංග්‍රීසියෙන් එහෙම S එකක් දාලා බහුවචන කරන සිරිතක් නැහැ දෙකටම පාවිච්චි කරන මේක ඒ කියන්නේ ඒක ගණන් කරන්න බැරි විදිහට තමයි සලකන්නේ ගණන් කරන්න පුළුවන් නම් විතරයි මේ විදිහට S එකක් දාලා බහුවචන කරන්නේ ඒ නිසා මේක අපි සලකන්නේ ගෘහ භාණ්ඩ කියන අර්ථයෙන් ගන්න පුළුවන් සිංහලෙන් නම් නමුත් ඉංග්‍රීසිය පොදුවේ ගන්නේ ඔක ගණන් කරන හැටික් විදිහට ෆර්නිචර් විතරයි
දෙවෙනික වෝට ජලය ඔයා දන්නා ජලය 1 2 කියලා ගණන් කරන්න බෑනේ දැන් වතුර බිම හැල්ල දිනවා වතුර දැන් අපිට පුළුවන් ජලය 1 2 ගණන් කරන්න පුළුවන්ද බෑ ජලය කියන එක ගණන් කරන්න බෑ මොකද දියර වර්ගයක් අපිට ගණන් කරන්න බෑ ඔයාට ඕනම් බෝතල් විදිහට දාපුවම නම් පුළුවන් දැන් වතුර බෝතල ඒතර ඒතර වතුර නෙමෙයි ගණන් කරන්නේ බෝතල්නේ ඒතර වතුර බෝතල් තමයි 1 2 3 එන්නේ නමුත් වතුර ගණන් කරන්න බෑ ඊට අමතරව ඔයාට මෙතන ගන්න පුළුවන් භූමි තෙල් නේද ඊට පොල් තෙල් පෙට්‍රල් ඕන ඩීසල් ඕන එක දියර ජාතියක් ඕන දියර ජාතියක් අන්කවුන්ටබල් නැත්තම් ගණන් කරන්න බැරි එකක් විතර තමයි එන්නේ ඊළඟට ෆ්ලෝ ෆ්ලෝ කියන නම පිටි ලිය ගන්න පිටි පිටි කියන එක ගණන් කරන්න බෑ දැන් අපි අකුස්සිය දිනවා නේද පාම් පිටි දිනවා කිරි පිටි දිනවා දැන් ඔයාට 1 2 කියලා මහිලේ ගණන් කරන්න පුළුවන්ද බෑ එතකොට දියර ජාති වලට අමතරව සීන් කුඩු සහ සීන් ඇට ජාති හරි ඒ කියන්නේ පරිප්පු කඩල හාල් එව්වා වුණා අපි සලකන්නේ පොදුවේ ගණන් කරන්න නොහැකි දේවල් විදියට එහෙනම් කොමන් නවුන් සලෝ වෙන විදිහට ගණන් කරන්න නොහැකි නාම පදක් තියෙනවා හරි දැන් ඔයාට අර 114 පිටුවේ දින අභ්‍යාසයක් වගුවක් පුරවන්න ඒ වගුව පුරවන්න ඕන අරුඩ රවුමක් ඇතුළේ දීලා තියෙන වචන සෙට් එක ඒකව බලන්න 114 පිටුවේ තියෙනවා ඒක පුරවති මතකතුව ගණන් කරන්න පුළුවන් ටික ඒ වගුවේ ඒ දින දාන ගණන් කරන්න බෑ වගේ තියෙන ඒවා ටික අර මැෂ් නවුන් කියන දින දාන්න ඕන හරි එතකොට කොමන් නවුන්ස් වල ඔය විදිහට අපිට කොටස් දෙකක් ගන්න පුළුවන් හරි මම යනවා ඊළඟ කොටසට ප්‍රොපර් නවුන්ස් කියන කැලේට